Hi Buwan, අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නවා ඔගලන් නිල්වලා කිව්වම අහුව ගාම වචනේ අහුව ගාම දන්නවා මොකක්ද කියලා ඔයාලට මතකද නිල්වලා කැසට් සීඩී ඉතින් අද කතා කරන්න ඇවිල්ලා ඉන්නේ උපුල් ජයසිංහ මහත්මයා හැබැයි උපුල් ජයසිංහට ඉස්සරහින් ගොඩාක් නම් දිනවා ආචාර්ය තමනක් තියෙන මහත්මයා ගොඩක් තියෙනවා කලාභිමානී ලංකා පුත්‍ර ශ්‍රී ජනරන්ජන තව එක දේව හම්බෙච්ච තියෙනවා ඉතින් ඔවා කියන්නේ ගියොත් එහෙම මේ නේ උපුල් ජයසිංහ කිව්වම ඇති ඇති හරි උපුල් ජයසිංහ තමයි ලංකාවේ කලාකරුවෝ ගණනාවක් ඉන්ට්‍රඩියුස් කරා අපි ගත්තොත් දමිත් අසංක නාමල් උඩුගම රසිකා නිසංසලා ප්‍රමේෂ් සුගතපාල ක්‍රිෂාන්ත රන්දක ඉතින් ওই විදිහට මහා ගොඩක් උද්දික ප්‍රේමරත්න ඊළඟට සින ඒ කැසට් පටි වලින් බේබි චානිකා ඉතින් ගොඩ දෙනෙක් මගේ ලේබල් එකෙන් තමයි මේ ශේෂයට පැමිණියේ තව උඟ දෙනෙක් මගේ ලේබල් එකෙන් ජනප්‍රිය වුණා දිගුල් ගන්නේ චන්දනී නාරච්චි අසංක ප්‍රියමන්ත පීරිස් 100ට මං හිතන්නේ 90ක් විතරම ඔය ජනප්‍රිය පරප්‍රින් සුදේප්‍රියන්ත හැම දෙනාම මගේ ආයතනයේ හිටපු අය. ඉතින් ඊළඟට නල්විලිය කුශාල පිරිසක් මම ටෙලිනාට්‍ය හරහා මම මෑතකදී අවුරුදු 7ක් 8ක්ම ජනප්‍රිය වුණා. ඉතින් හඳුන්වලා දුන්න පිරිස නල්විලියන් නිසා විශාල පිරිසක් මම හඳුන්වලා දුන්නා. දැන් ඒ කාලේ මට මතකයි අවුරුදු 10කට මං හිතන්නේ 15කට විතර කලින් ගොඩාක් ලාභ ලැබපු ව්‍යාපාරයක් මේක. प्रचार मिलियन देखा गीत दास निकुत्कर पनाट हेटट हतलियट विस्सट पेमेंट के हेम तनम अड़े पीले फोन फोन ब्लूटूथ ऐ थिंक अभी अंतिम मे अपनी नमट निष्पाद के बोट पत्न अभी निष्पादने करण आदाय मकने किसी मोह तक मम तीरने करा मेक नतर कल मम नतर करा लंका नीम कस निष्पादन सी डी सर निष्पादन समागम को नतर कर दें असूगानकट गिया මොකද මයි අංගනේ වැටලුවොත් අපි මයි අංගනේ උසාවියට යන්න ඕනේ. ඉතින් ඔය වගේ අපි පොලිසියත් සමග නීතිඥවරු සමග අපි යනවා අර හොරා එනවා ඒ ප්‍රදේශයේ හොරා ඉන්නේ මිනිහ රුපියල් 500ක නීතිඥයෙක් අල්ලගෙන ඇවිල්ලා අන්තිමට අවුරුද්දක් දෙකක් නඩු අහලා අන්තිමට තීන්දුවක් වෙනවා රුපියල් 5000ක් ගෙවන්න කියලා රජයට. ඉතින් අන්තිමට අර හොරා අපිට උසාවියේදීම හිනා වෙලා යනවා. අපි ලක්ෂ ගාණක් වියදම් කළා. අපේ ගීතවල මේ මේ අයිතිය පෙන්වන්න ගිහලා ඉතින් අන්තිමට අපි තීරණය කළා මේ ඔක්කොම නඩු ටික අයින් කරගත්තා. අයින් කරගෙන අපි ව්‍යාපාරිනුත් අයින් වුණා අන්තිමට දැන් ඇත්තම ඔබ දන්නවා ඉරාජ් මේ ඔය අලුත් තරුණයන් කීප දෙනෙක් තම තමන්ගේ ගීත තමන්ම නිෂ්පාදනය කරගෙන තමන්ම ප්‍රචාර වීඩියෝ එකක් කරගෙන තනි ගීතයක් ජනප්‍රිය කරනවා මිසක් ගීත 16ක කාගේ කිසිම ගායකයෙක්ගේ ගායිකාවක්ගේ CD තැටියක් වෙළඳපොළට එන්නේ අපි නැවතුමට පස්සේ ඉතින් මම හිතන ලෝක අපරාධයක් මේක සරත් නන්ද සිරිලා නන්දා මාලනීලා දීවුල් ගණේලා මේ කාගේවත් CD තැටියක් එඩ්වඩ් ජයකොඩිලා ඔය හැමෝගෙම මම නිෂ්පාදනය කරේ කිසි කෙනෙක්ගේ අලුත් ගීත එන්නේ නැහැ ඉතින් ලෝක ලොකු අපරාධයක් මේ කලාවට වෙලා තියෙන ඉතින් අපිටත් කරන්න දෙයක් නැහැ ඉතින් අපි අපි මොකද කරන්නේ අපි ඇති වෙනක සමහර නිර්මාණ වගේ ළඟ තියෙන වෙළඳපොළ නිකුත් කරේ නැති ඒවා නැති ඒවා නැති ඒවා ඉතින් අන්තිමට එපා වුණා මේක මේ මේ මේක කිසිම මේ නිකන් සුදු වලියෙක් බවට පත් වුණා අපි නිකන් නමට නිෂ්පාදු කරවට පත් වෙලා අනිත් ඔක්කොම අපි ගෙවලනේ ඔව් හැමෝටම ගෙවල තමයි මාත්මය මේක මේ ආණ්ඩුවෙන් නේද සාමාන්‍ය මේ නීතිය හරියට ක්‍රියාත්මක කරා නම් ඕක ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද ඉතින් ඇත්තටම බුද්ධිමය දේපළ පනතේ තියෙනවා මේක අර දැන් කසිප්පු වල්ලන්න උසාවි නියෝගයක් ගන්න ඕනේ නැහනේ මේ ඒ ඒකෙම ඒ ප්‍රතිපාදන මේ බුද්ධිමය දේපළ පනතේ තියෙනවා පොලිස් නිලධාරී දැක්කොත් මෙතනක හොර සීඩී හොර ගීත විකුණන තැනක් මේ පෙන් වලට ගහලා විකුණන තැනක් දැක්කොත් වටලන්න පුළුවන් කසිප්පු වටලන්න ගිහලා උසාවි නියෝග ගන්න ඕනේ නැහනේ නමුත් ඒක කරන්නේ ඒක මේ අපි උසාවි නියෝගයක් අරගෙන උසාවියෙන් ගිහිල්ලා පොලිසියත් අරන් ගිහිල්ලා පොලිස් ටීම් එකක් අරන් ගිහිල්ලා වටලලා ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කළා බඩු ඉදිරිපත් කළා ඊට පස්සේ අපි යන්න ඕන උසාවියට අපේ ගීත අපිට අයිති කියලා ඔප්පු කරන්න අර වංචාකාරයෝ අපෙන් ගන්න ඔබට මේ ගීත අයිති තියනවාද කියලා එකපාරක් එක්තරා පුද්ගලයෙක් මගෙන් ඇහුවා ඔබ ඔබ හරිම මේ 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 කළු කඩකාරයෙක් මං ඇහුවා ඇයි කියලා නීතිඥ මේ උසාවිය අහන්නේ
ඔබ මේ සීඩී තටියක් විකුණන රුපියල් 500 250ටනේ මේ පේමන්ට් එක මේ මේ රුපියල් 50ට 40ට විකුණනවානේ කොච්චර ලාභයිද කොච්චර සේවයක්ද මේ මිනිස්සු කරන්නේ ඉතින් ඔහොම කතා කරන මිනිස්සුත් එක්ක අපිට රටේ මේ 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 ඔප්පු කරන්න පුළුවන් ද අපිට ඇයිද කියලා මම නවත්වලා දෙනවා මාත්මය ඔබතුමාට මම දැක්ක මේ පෞගි දවස්වල මේ අපේ දමිත් අසංක මහගේ මම හිතන්නේ මල්ලී මොකද්ද චෝදනාවක් කරලා තිබ්බා මේ ලොකු ගානක් අපේ මේ අයියාගෙන් හූරා කෑවා ඔය වගේ නිකන් ඔය ගොසිප් එහෙම ගියා මොකද්ද මේ ඇත්ත කතාව ඇත්තටම දමිත් අසංකගේ ලොකු මුදලක් කියන්නේ හොයාගත්තද කියන්නේ බිස්නස් එකක් වුණා මෙහෙම වෙනවා ඔව් මොකද උනේ ඔව් දමිත් අසංක දැන් නවක ගායක ගායන ශිල්පීන් එවදිදී අපි ළඟට දවසට 100ක් විතර CD තැටි කැසට් පැටි අරන් ගෙනදී දමිත් අසංක කියන ශිල්පියාගේ ගීත දෙකක් මට මතක විදිහට මේ මංගල උත්සවයේදී ගායනා කරපු ගීත දෙකක් මට ගෙනලා දුන්නා. ඉතින් ඔය මගේ තිබුණා දැනුත්තේ තියෙන ඒ ඥාණය ගීතයක් ඇසූ පමණින් ඔහුගේ අනාගතේ මට මෑවෙනවා. නාමල් උඩුගමත් එහෙම තමයි. ශශිකනි සංසලත් ඔය උංග දෙනෙක් එහෙම තමයි මං ගෙනාවේ. ඉතින් මේ ගායකින ශිල්පියා වයස 19යි. අපි මොනරාගලින් අරන් ඇවිල්ලා හේන්ව ගා කරමු සිටි පුද්ගලයෙක්. අපි මේ අරන් ඇවිල්ලා අපි ඔහු ජනප්‍රියම ගායකයෙක් දමිත් අසංක බවට පත් කරා. ඔව්. පත් කළා ඔහු ඉතාමත්ම ඉහළට ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පියා බවට අපි පත් කරා. ඔව්. පත් කළා යම් කිසි අවධියක ඔහු යම් පහුගිය කාලේ මොන හරි ප්‍රශ්න වගේයක් ඇති වෙලා ඔහු පමණන් ගේ ගැන කතා කරන්න එච්චර මේ වෙන්නේ නැහැ. නමුත් ඔහු පොලිසියට අත්අඩංගුවට අරගෙන ලොකු ප්‍රශ්න වගේයක් ඇති වෙලා ඔහුගේ සහෝදරයෙක් ඉන්නවා ගෙදර. ඔව්. කිසිම වැඩක් බලන්න කර ඔහු යම් කිසි අන්තර්ජාලයේ මොකක් හරි channel එකකට ප්‍රකාශ කළ තිබුණා අපේ මල්ලි හුරගෙන කෑවා කියලා. ඔව්. ඉතින් අන්තිමට දන්නවනේ ඉතින් ජන ගායකයෙක්ගේ පිටිපස්සෙනේ මේ ලංකාවේ රසික පිරිස ඉන්නේ. ඔව්. ඒ රසික පිරිස රස විඳින්නේ ගීත රස විඳලා මේ පුද්ගලයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නවා. ඉතින් දමිත් අසංකගේ ගීත ගැන රස විඳලා ආස වෙලා ඔහුගේ ප්‍රතිරූපයක් දමිත් අසංක කියන මිනිහා මිනිස්සයා පිටිපස්සේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිස අර ප්‍රකාශය හරහා දුටුවේ පුල්ජයසිංහ කියන මිනිස්සයා නිකන් මාරයෙක් විදියට. අරගෙන Facebook එකෙන් ඇති වෙනකන් ඔහු එහෙමනේ දන්නවනේ ඉතින් එක පේලියට යනකොට රැළට ඔක්කොම ටික ගිහිල්ලා අන්තිමට මගේ වාසනාවට දමිත් අසංකගේ මෑණියන් ඔව් අම්මා අම්මා ඇවිල්ලා වීඩියෝ එකකට ප්‍රකාශ කරා මේ උපුල් ජයසිංහ මහත්තයාට කිසි කෙනෙක් මඩ ගහන්න එපා හැංගිලා හිටපු දමිත් අසංක කියන පුද්ගලයා මේ සමාජයට අඳුනවල දීලා මේ තත්ත්වර ගෙනා උපුල් ජයසිංහ මැති තුමා ඒ වීඩියෝ එකේ ඒ අම්මා බුදුපහන ඉස්සරහා තුම්පරම් මට වඳිනවා මොකද ඒ අම්මා දන්නවා මේ පුතා මේ මේ කොහොමද ජනප්‍රිය කරන්න මම කළ සේවය සහ මම දමිත් අසංකට මම දුස් කියන්නේ යම් පුද්ගලයන්ගේ දුර්වලකම් තියෙනවනේ නමුත් ඒ පුද්ගලින්ට මම කරපු සේවය ඒ දවස්වල මම ඔබට දැන් මං අහන්න ආසේ දැන් ඔය සාමාන්‍ය ඔය කලාකරුවන්ට ජනප්‍රියත්වය සහ මුදල් එහෙම ලැබුණම සමහර වෙලාවට සමහර අය වැරදි මාර්ගවලට යනවා හැබැයි ඔබතුමාට බැරිදි වුණාද පොඩ්ඩක් ආව හරි ට්‍රැක් එකකට ගන්න ආයි ඔබතුමාම හදපු කෙනෙක්ව ආයි මේ පැත්තට ගන්න නමුත් මෙහෙම නෙවුනේ දමිත් අසංක මුලින්ම ඇවිල්ලා දැන් මුතන ඉරාජ් ප්‍රශ්නයක් තියෙනවනේ මුලින්ම ඉන්නේ මම විතරයි. ඉතතර දෙමාපියෝ සහ මම විතරයි. ගායක ශිල්පියෙක් හරි ගායිකාවක් හරි ජනප්‍රිය වුණාම ලක්ෂයක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වටේ එකතු වෙනවා. එතකොට එකතු වෙන ළඟට එකතු වෙන පිරිස මොහුගේ ජනප්‍රියත්වය පිසිපස්සේ පිටුපස යන මොහුගෙන් යැපෙන්න යන පිරිස. ඉතින් ඒ උපදේශ අනන්තයි. අපිට යම්කිසි සීමාවක් එනවා මේ ශිල්පී අපි ළඟ තියාගන්න බැරි වෙනවා. අන්තිමට අර පිරිසගේ උපදේශ පිළිපදින්න ගියාම මොහුගේ මනස වෙනස් වෙනවා. එතකොට උපුල් ජයසිංහ පෙන්නේ මට මේ යන්න තියෙන මාර්ගයේ අවහිර කරන් ඉන්න පුද්ගලයෙක් විදිහට තමයි නිර්මාණ දෙකක් තුනක් යනකොට පේන්නේ. ඉතින් එතකොට මම දමිත් අසංකව නිර්මාණ හතරකින් පස්සේ මම ගිවිසුමෙන් නිදහස් කරා. හතකට මම ඇග්‍රීමන්ට් සයින් කරලා දෙනවා. මම දමිත් කිව්වා ඔයා ඔයාගේ මාර්ගය යන්න මම මගේ මාර්ගය යන්න. මොකද බලෙන් ගීත කියව ගන්න නිර්මාණ බිහි වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඉතින් ඔහොම ගියාට පස්සේ දමිත් අසංක වසර කීපයක් අපේ නිදහසල අපි දන්නේ. අපි නිකන් රූපවාහිනී අපි දමිත් අසංක දකින්නවා. ඔහු මාව දකින්න ඇති ටෙලිනාට නිෂ්පාදකයෙක් විදිහට. ඉතින් අපි අපේ ශේෂ්ඨවල අපි සාර්ථක ගමනක් ගියා. ඒක පාරට මම දැක්කේ දමිත් අසංක ප්‍රශ්නයක් වෙලා මේ බන්දනාගාර ගත වෙලා ඒ වගේ ප්‍රශ්න ගෙදී තමයි මම දැක්කේ. ඉතින් අපිට ඉතින් ඔහු හරිමග යවන්න මුල් කාලේ අපි හරිමග අපි යැව්වා. යවලේ තමයි එතෙන්ට ගෙනාවේ. නමුත් ඉන්නතුරු අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට වැඩිහිටි පුද්ගලයෝනේ. ඉතින් අපිට පුළුවන් හැමදාම මේ මේ අල්ලගෙන හිර කරගෙන ඉන්න. ඉතින් අපි අතෑරියා. ඉතින් අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. ඉතින් මම ඔහුට සුභපතන. අද මම ඔබගේ මේ තවත් මම මේ බොහොම මේ ආන්දෝලනාත්මක ආටිකල් එකක් දැක්ක මේ WhatsApp එකේ සහ Facebook එකේ මේ රංජන රාමනායක සම්බන්ධව ඔබතුමා මොකද ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකක්ද මේ සිදුවීම? රංජන රාමනායක කියන්නේ ඇත්තටම මගේ බොහොම හිතවත් අවුරුදු. ඉස්සෙල්ලම කියන්නේ ඔබතුමා දැක්කද මේ අපේ ඇමතිතුමා කියපු ප්‍රකාශය දැක්කද YouTube එකේ? ඒක ඒක තමයි මේ මගේ ප්‍රකාශයට හේතුව. රංජන රාමනායක මැතිතුමා
පහුගිය කාලේ දේශපාලනට එනකොට මමත් වීඩියෝ එකට මේ Facebook එකේ ලොකු ප්‍රකාශයක් කළා ඊයේ පෙරේදා මගේ කේන්තියට මොකද රංජන රාමනායක ගැන මගේ පහුගිය කාලේ කේන්තියක් තිබුණේ නැහැ රංජන රාමනායක මේ කරන දේවල් අගය කරා ඔහු ඇවිල්ලා කවුරුත් කරන්න බැරි දේවල් නේ මේ කරන්නේ ඔව් ඔබතුමා බැලුවා මේ අසෙන්ගේ කරපු ඔරිජිනල් වීඩියෝ එකද මගේ වීඩියෝ එකද මොකද මගේ වීඩියෝ එක එතුමා චෝදනා කරනවා මම ඒක විරුද්ධ කරා කියලා मम देख दीपुदेनेमतम तीन मम मम रंजन रामण प्रकाश दखलाटम बहुगीय वकवाण्वे मम एम की अन्नो मम सिंह बौद्ध कम पेरटुकुट वेडक सिंह बौद्धे अपेतीनो जाति जाति कहंगी मेक जातिवादी के अन्न पुल नम जातिवादी ने मेक जाति कहंगी मैम जाति तीनो मेक सिंह बौद्ध किल आडंबरी बुद्धले मम ඉතින් මගේ මම රංජන් කරන මේ පෙරලිකාර අපි කියමු බඳුම් කර සිද්ධිය කොකේන් ප්‍රශ්නය ඉතින් ওই වගේ ප්‍රශ්න මහා ගොඩකට රංජන් මැදිහත් වෙනකොට ඉතින් අපි බලන් හිටියා ඉතින් අපි මේ හොඳයිනේ මේ 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 හැමදේම අවුස්සනවනේ කියලා නමුත් එක්තරා මොහොතකදී මගේ ඉවසි මගේ මට මාව පාලනය කළ ගන්න බැරි වුණා මොකද රංජන් රාමනායකට නෙවෙයි මේ රටේ සිංහල බෞද්ධයෙකුටවත් අත තියන්න බැරි තැනකට නිලයකට රංජන් අත තිබ්බා ඒ නිලයට මට අත තියන්න අයිතියක් නැහැ. ඔබට අත තියන්න අයිතියක් නැහැ. ඒ නිලය අපිට ජාතියට ආගමට කිසිම සම්බන්ධකමක් නැති රංජන රාමනායක කියන පුද්ගලයා ඒ නිලය ඇල්ලුවා. ඒ නිලය අල්ලනකොට හැබැයි සිංහල බෞද්ධයෙකුට ඉවසන්න බෑ. ඉවසන්න බැරි හේතුවක් තියෙනවා. මොකද මේ නිලය අල්ලන පිරිස දැන් වැඩි. වැඩි. ඔව්. අල්ලන පිරිස වැඩි කියන්නේ මෙච්චර කාලයක් මේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේ අත තියන්න බලු කපුටෙක්වත් හිටියේ නැහැ. රංජන රාමනායක එක පාට මැදට පැනලා අපේ කවුරු සංඝ සමාජයේ වෙනුවෙන්ු වෙන්ු ඒ සීමාව පයින්කොට මගේ ඊවසීමේ සීමාව පැනලා ගියා මම ඒ ගැන ඇතිවෙච්ච කෝපය සහ කලකිරීම මම පිට කරා රංජන රාමනායකට මෙතෙක් කිසිවෙක් නොකළ විවේචනයක් මම Facebook කරා මම අතීතයත් මතක් කළා අපේ සම්බන්ධකමත් මතක් කළා රංජන රාමනායක කොහොමද ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න ගියේ වික්‍රමබාහු කරුණාරත්න මහත්මයාගේ පක්ෂයෙන් ඒ ඔක්කොම මතක් කළා මගේ මිත්‍රයාට एक इंटरव्यू करन मगे अहनो निवेदक उब मे मित्रद्रोहि वेडक् करा कि मम किए नोहूट मित्रद्रोहि यो मट नंबू जाति द्रोहि यो मट वेडा मित्रद्रोहि इतिहास संबंध एक कालीन रंजन मंगन लुकु हितवत्म संबंधक मतुना इट पास मम රංජන රාමනායක කැසට් පැටිය සන්ෆ්ලවර් සමග රංජන රාමනායක කැසට් පැටිය නිෂ්පාදනය කරා ඉන්නතුරු මම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අවතීර්ණා මම පළවෙනි චිත්‍රපටිය නිෂ්පාදනය කරනකොට නිලම්බරේ චිත්‍රපටියේ දෙවනි චරිතයට මම දුෂ්ට චරිතය තමයි රංජන රාමනායකව ගත්තේ අරගෙන රූගත කිරීම කරන දවස් 3කට ප්‍රථමයෙන් රංජන රාමන මට හිතුණා මේ රංජන රාමනායක මේ දුෂ්ට චරිතය නෙවෙයි හරියන්නේ ප්‍රධාන චරිතය දාන්න ඕන කියලා අධ්‍යක්ෂකවරයා සමග වාද කළ කලුප්පාලිත මහිරත්න අපි සුහදව පැය ගාණක් වාද කළා මම රංජන රාමනායක ප්‍රධාන චරිතය දාලා අර ප්‍රධාන චරිතේ හිටපු කංචන කොඩිතුවක්ව දැම්මා දුෂ්ට චරිතෙට. ඉතින් දාලා මේ චිත්‍රපටියේදී අන්තිමට රංජන රාමනායක තම ජීවිතේ ලබාගත් ඔහු හැමදාම අපි දන්න විදිහට දශකයක පමණ සිට ලංකාවේ ජනප්‍රියම නළුවා. ඔහු තම ජීවිතේ ලබාගත් ප්‍රථම සහ එකම හොඳම නළු සම්මානය දිනාගත්තේ මගේ නිරම්බරේ उन्े मम चरते मारु करला प्रधान चरित चरते उदय एक मठ लुकुम लुकु आदर हितवत्म मठ रंजन तीम गौरव तीम तम जीवते तमंट मे तत्ट उदौ उपकार कल अयवेन असर देख तुन कल लुकु उत्सव अतिब द उपहार अद्धुन मठाय सोमद्र सिंह महात्मीटाय सुनील टीपण अब दिन स्वल्प दिन गुट ते गहल तीन मे ते माद मे तम तत्ट मठ ए मठ अतहित उब මම දිවුතුරා අමතක නොකර මේ වගේ දෙයක් තියෙන සම්මානයක් මට දුන්නා රංජන රාමනායක රංජන රාමනායක ඉතින් ඒ හැමදේම අතහැරලා රංජන රාමනායකට මම නිර්දය කවුරුවත් කරපු නැති විවේචනයක් මේ අපේ ස්වාමීන් වහන්සේලාට කරපු මොකද මම ඒ විවේචනයේදී මම කිව්වා දොස්තර සාෆි කළ දේ තමයි මේ රංජන රාමනායක කරන්නේ එහෙම පත් වෙලා එක පැත්තකින් යනකොට අපේ සංඝ සමාජයේ මේකට විරුද්ධව දැඩි හඬක් නගනවා මේ වෙලාවේ ඔව් ඒ මැද රංජන රාමනායක මහත්මිය පැනලා කියනවා මේ කෑ ගහන හාමුදුරුවෝ ඔක්කොම පොඩි කාලේ මේ අපයෝජනේ වෙලා මේ ඇරියස් එක කවර් කරගන්න තමයි මේ කෑ ගහන්නේ. ඔව්. 90ක්. 90ක්. 90ක් කිව්වට මේ හාමුදුරුවෝ ටිකට මේ කියන්නේ කෑ ගහන්නේ කී දෙනාද? ඔව්. මේ අපි අපේ ජාතිය වෙනුවෙන් මේ අදා බය නැතුව ඇවිල්ලා මේ තියෙන මඩත් කාගෙන
मे तीन मे 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 जातिवाद या तीन आनी हम हम गुणवर्पे महागेन अपे मे हाँ दिन कैल मे कै गहागेन उपवास करगेन मे हिगे वाले हिल करना वेरट के हिंदे मेट के बाद मे बेरलती रंजन राम नायक दी अति कल्ला अनी भयानक मेकने साफिले परपुर वेडवीम वर्तन को रंजन राम नायक मे उत्साह मम दैके अपे संघ सामजे वेडवीम वर्तन मुखद पोडिलई महानगर अनेक करण को अम्मल दीपारित मे रंजन राम नायक बल कीन कैत समाज जाला हो मे मुल समाज इधरी जनप्रियन क्रम हो අනිත් එක ඉරාජ් මේ බෞද්ධ රට උදේන්දර රෑවෙනකම් පිරිත් කියන රට මේකට අත තියන්න ආපු කිසි කෙනෙකුට බේරෙන්න ඉඩක් නොතිබු රට මේක. ඔව්. මේක මේ සිංහල බෞද්ධයන්ගේ රට ධර්මද්වීපය. මේකේ සෙල්ලම් කරන්න බෑ කිසි කෙනෙකුට. මේක නටපු, පිලුම් ගහපු, මැරෙන්නේ නැහැ කියලා හිතපු, පරදීන්නේ නැහැ කියලා හිතපු හැම జగතම කකුල් දෙකෙන් අල්ල පොළොවේ ගහපු රට. ඔව්. ඔබතුමා රංජන රාමනායක කතා කරන්නේ නැද්ද ඔය වෛරල් ගිය ආටිකල් එකට පස්සේ? නෑ ඉතින් රංජන රාමනායක කියන පුද්ගලයා අර කබරහමක් වගේ हमक तीन उद्गले मट कथा कर रंजन कथा कर रंजन उपुलाय मम देख बहुमोदय मम मे 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 थिंग उपुलाय अदास्ने प्रकाश उपुलाय क्यूए थिंग मम क्यू मल्ली मट अपे संबंधकम तीन नम संबंधकम ट वेडिय उडिंग मम एक क्यू मट इट वेडि देख मे अटे अपीट रखगण तीयन एक वयाट हदेन्न हरी वयाट मेके करपु वेरद तेरेन्न हरी मट दे अक्न ओ नू मट वयाट टेलीफोन कर कियला කියුවට පිළිගන්නේ නැහැ. නමුත් මට ඒක ප්‍රසිද්ධිය කියන්න උනා. ඉතින් ඒක තමයි මගේ උත්තරේ. ඔබගේ දේ ඔබ කිව්වා මගේ උත්තරේ මේකයි. නමුත් හොඳට කතා කරලා අපි භාගයක් විතර කතා කරලා රංජන රාමනායක මේ මට ප්‍රකාශ කළා අයියා මට කර උදව් මතකයි අපේ අතීතේ මතකයි. ඉතින් අයියා කියපු දේත් මම දැක්කා. ඉතින් එහෙම කියලා බොහොම හොඳට කතා කරා. මම හිතුවේ නැහැ ඉතින් එහෙම හොඳට කතා කරයි කියලා මම කියපු දේවල් වල හැටියට. මොකද මම මගේ දැඩි කෝපයෙන් මම පටන් ගත්තෙම මේ මේ मगे मे मे हदवते कैकैरन कोपे मट पिटकर अवश्य मत मम एक प्रकाश कले मट मट वगे तत्कटिराज इनकोट मम व्यापारिक मट कौत समित संकल वगे प्रश्न विनकोट प्रहार दुन मिसा मे वगे देकट अभी प्रहार दिनकोट मेकट मेकट प्रति प्रहार इलेवन नोयकू प्रतीन हिटाणी विनकोट उबगे मेक प्रचारे उना मुन मुन प्रति अट विवेचन प्रचार मड इन पुलते हम देटम मे मे सूदान पिकपत्तर दया तीन रखगा मगे मगे तीन मे मे व्यापार पौल रखगण अन्नी अपे मत सह अपे अभी अदहन दे अलुतेंगेन जनाधिपति अपेक्षक इराज मे जनाधिपति अपेक्षक वही वेल मठ थीटा निद मे समहट सिंह पहाल पुलवा मे 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 मठ जनाधिपति ओक इराज मे दिदास पहाल पश्चा प्रवणता मैत्रिपाल सिरसेन महात्म्य जनाधिपति उनाम चांदे दिदास पहाल मैत्रिपाल सिरसेन बैंक सतोष ने उड़ मे 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 बलक वह मे मे मठ पस्ट कदाल वहा अत्र मे मम किसी पक्षक संबंध के अभी पावन चंददायक पावन चंददायक मे पुद्गल अलुत अलुत कंडलो मे गुड़कला अंतर्जाले दीन मे सिंह चंद कड़न अभी इन्नो मे लक्ष दिखत कड़न मे पुद्गल मे पुद्गल मे पुद्गल हेम पड़ी मत एक्का दुख देख लम देख जनाधिपति अपेक्ष कीपदने हिटिया इति मम उबट क्यूवने मे सिंह मे सिंगल बौद्ध मे धर्मदीपे ओन के सीनमें पुलवा नमूत यम किसी पेरलिया सिद्धू वेन वायकला अपीट हितान्न पुलवा सज्ञा वाल अपीट देने दंग चीनम जनाधिपति कीपदने बहुगी सत्य दिखी पेरलना मे इक पाट मे कुकेशावा दी आपू नम उम मे सती अक्तल तो इक पाट इवरना मे जातीय मे आगमट हिरीहरियान अवस्था विनकोट मेक धरागण बेरी अवस्था विनकोट यम किसी पिरलिया मुन धर्म स्वभाव धर्म अभी दंकी और बलंगीन मे मे हेमदेम से बलंगीन अभी हंगीला सिद्धवेन लकुनु
හොඳට පේනවා පහුගිය සති දෙකේ ඔය ජනාධිපති අපේ සිහින මවන තුන් දෙනෙක් ගේ සිහින බිඳ වැට්ටුවා. තව කීප දෙනෙක් කී දෙනෙක් බිඳ වැට්ටයිද කියලා මට හිතා ගන්න බෑ. ඔය යන පාර තව මාස දෙක තුනකින් මහජනයා තීරණය කරනවා. ඉතින් ඔය ස්වභාව ධර්මයේ අපේ ධර්මයේ විසින් ඔය හැමදේම හසුරවන. දැන් ගොඩක් මිනිස්සු කියන දේ තමයි මේ 225 මේ පිස්සු කෙල්ලනවා හරියට වැඩක් කරන්නේ නැහැ කියනවා. දැන් ඔබතුමා දකින්න විදියට ඔබතුමා දැන් ෂේර් මේ අපේ ව්‍යාපාර හොඳ ව්‍යාපාරිකයෙක් මේ රටේ ගොඩක් වැඩ කරපු කෙනෙක්. ඔබ දකින්න විදියට ඉදිරියේදී කවුද මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ? ඔබ හිතන විදියට දැන් දැන් අපිට පේනවනේ පත්තරවල නිවුස් වල යන කැරක්ටර්ස්. ඔබ හිතන විදියට කවුද මේ රට පාලනය කරන්න පුළුවන් මේ වෙලාවේ? ඔබතුමා පක්ෂයක් ගන්න නැත්තම් මට නිකන් පුද්ගලෙක් කියන්න පුළුවන්ද? මට පුද්ගලයෙක් කියන්න බෑ. පාලනය කළ කරන්න සුදුසු පුද්ගලයා මට කියන්න පුළුවන්. සුදු මේ විගේ පුද්ගලයෙක් ආවොත් මේ රට පාලනය කරන්න පුළුවන්. ඒ අය පසුපස අපි එකමෙන් යනවා කියලා මට කියන්න පුළුවන්. නමක් කියන්න පුළුවන්ද ඔබතුමාට? නමක් කියන්නේ නෑ. මම කියන්නම් මේ ඊළඟ මේ රට පාලනය කරන්න යන පුද්ගලයා අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධකම රැකගන්න මේ රට සිංහල බෞද්ධකම මූලිකව ආරක්ෂා කරගෙන අනිත් ජන සමාජයටත් මේ රටේ ජීවත් වෙන්න පහුගිය යුගයේ මේ දශක ගණනාව මේ මේ ශතක ගණනාවක් ජීවත් වුණා වගේ තත්ත්වයට නැවතත් පත් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. මේ රටේ නීතිය සහ සාමය අකුරටම රකින්න පුළුවන් කොන්ද පණ තියෙන කෙලින් නායකෙක් කවුරු හෝ මේ රටේ බිහි විය යුතුයි. අංක එක තමයි සිංහල බෞද්ධකම මූලික ත්‍රේ තියාගෙන. අයිය අපිට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකෝ. ඔබතුමා මේ රටේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කාලයක් ලොකු වැඩ කරගෙන ආවා. මේ අලුත් තරුණ තරුණියන්ට මේ YouTube එකේ ඉන්න අයට ඉදිරියේදී ඒගොල්ලන් කොයි විදිහටද වැඩ කරන්න ඕනේ, කොයි විදිහටද ඉස්සරහට යන්න ඕනේ කියලා. දැන් මොන YouTube එක ආවත් අපේ මේ ලංකාවේ ඉන්න තරුණ තරුණියනේ මේ. ඔව්. 70%ක් සිංහල බෞද්ධයෝනේ. ඔව්. අපි මම නම් කියන්නේ හැමදේම අනිත් හැම ජාතිකයකම තමන්ගේ ජාති ආගම ගැන ලොකු හැඟීමක් තියෙනවා. අපේ තමයි හැමතිස්සෙම අපි බෙදිලා ඉන්නේ. YouTube channel එකක් කරත් මොන දේ කරත් අපේ සිංහලය එක එක පැති වලට බෙදිනවා. දැන් මම මගේ අර බොහොම සැරෙන් කියපු එකේ මම කියනවා ජීවරධාරී එක්කෙනෙක් කියලා කියන්න හදනවා මේ වැරදි කරනවා කියලා. අනිත් අය සහා සංගරත්නේ කියනවා මේ කවුරු බුද්ධ ආගම ගැන දන්නේ නැති පිරිසනේ මේ දෙන්නම දන්නේ. චීවරධාරිය කියන්නේත් මේ සංග්‍රහණයම තමයි. චීවරය දරන්නා නිතර චීවරය දරනවායි කියන්නේ මේ 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 සිහුර ඇතුලේ ඉන්න පුද්ගලයන් නෙවෙයි අපි මේ වඳින්නේ. කකුල් දෙක අල්ලලා වඳින්නේ සිහුර ඇතුලේ. දැන් පුතා මහාන කරලා තාත්තා මහාන කරලා පුතාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. ඔව්. ඉතින් ඕක දන්නේ නැහැනේ කිසි කෙනෙක්. ඇයි මේ වඳින්නේ? මේ සිහුරට වඳින්නේ. මේ පුතාට නේ වඳින්නේ. පුතාට වඳින්න බෑනේ. ඔව්. සිහුරට වඳින්නේ සරියුත් මුගලන් තෙරුන් වහන්සේගෙන් පැවිදිලා එන මේ දසලක්ෂ මහා සංඝරත්නය මේ වර්තමානයේ දක්වා අනාගතයේදීත් පවතින සංඝරත්නයේ බලයට සහ මේ මේ සිවුරේ තියෙන ඒ ඒ ඒ ඒට ඒ ඒ බලයට තමයි අපි මේ වඳින්නේ. ඉතින් මේක තේරුම් නොගෙන මේ චීවරධාරින් කියලා කියන චීවරධාරින් කියලා දැන් සමාජයේ මතයක් ඇති කරගෙන යනවා. මේ චීවරධාරින් කියන්නේ මේ 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 මහා අපරාධකාරී කොටස කියලා. චීවරධාරින් කියන්නේ ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ නොදන්න බුද්ධාගමක් ගැන නොදන්න අය කතා නොකර ඉන්න ඕනේ. අපි ගිහිල්ලා කතා කරොත් එහෙම අනිත් රටවල ඒ රටේ ආගම ගැන අපිට මොකද්ද වෙන්නේ? ඉතින් මේ සිංහල බෞද්ධයට මේ මේ මිනිස්සු මල් තියලා වඳින්න ඕන අර අගරදු ගුරුතුමා තාම කියනවනේ. ඔව්. මේක සිංහල බෞද්ධ රටක් කියලා. මොන ආගමක් නැවුවා මේ රටේ උරුමය බෞද්ධ උරුමය බව අපි ශක්සුදක්ෂේ පැහැදිලිවම පිළිගන්නවා. ඔව්. මේකේ හාමුදුරුව තමයි මේ සංස්කෘතිය ආරක්ෂා කළේ. ඉතින් මේ අගරදු කුමරුතුමා කියනකොට මේ රජෙක් වගේ ඉන්න ලෝක 100 ගානක් ඉන්න රදගුරු අගරදු ගුරුවරු මේ පල්ලෙහායින ඔල මොට්ටලේ කියනවා තව දෙයක්. ඉතින් අපි අහන්න ඕන මේ රදගුරුතුමා කියන එකද මේ මේ මිනිස්සු කියන එකද? ඉතින් මේ අය මේ මේ ලැජ්ජ වෙන්න ඕන. තමන්ගේ මේ මේ රජා රජතුමා කියන දෙයට පිටින් ගිහිල්ලා මේ වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න මේ මේ කරන මේ විගඩම් වලට. ඉතින් අපි ඕවා ඉවසෙය යුතු නෑ. ඔතනින්ම නවත් ගන්න. දැන් අත්‍තරම නැවතුණා. ඔව්. මේ බලවේග පාස්ගිරිද බෝම්බෙන් ඔව්. කවදාවත් නැතුව කොඩි උස්සගෙන පිට්ට මල් උස්සගෙන යන තත්ත්වයට අපි පත් කරා. අපි ජාතික සමගියට කැමති, අපි නෑ අන්තවාදී කියලා කියන තත්ත්වයට අඬා අඬා කඳුළු පෙරන තත්ත්වයට එක්තරා ජාතියක් පත් වුණා. මොකද එයාට ව්‍යාපාර කරන්න බැරි වුණා. ඒක ප්‍රථම වතාවට තේරුණා මේ මහ ජාතිය තරහ කරගෙන ව්‍යාපාර කරන්න බෑ. ඒ වගේම අපේ මේ හිතවත් රාජ්‍යමතිතුමාටත් තේරුණා ජීවිතේ ප්‍රථම වතාවට වැරදුනේ මෙතන කියලා.
ඒක තේරෙන තත්වෙට අපේ බෞද්ධයෝ සහ රටේ ජාතික හැඟීම එතෙන්දි ප්‍රබල වුණා. ඔව්. ඉතින් ඇත්තටම මේ මේ ප්‍රබල වීම තමයි අපි දිගටම තියාගන්න ඕනේ. මම දැන් එතුමා සමාව ගත්තා මේ නුවර මානක ස්වාමීන් වහන්සේට ඉදිරියේ වැඳලා. නමුත් නමුත් මම කිව්වා මේ හානිය කරලා ඔක්කොම කරලා ගිහිල්ලා මේ අටපිරිකරක් දීලා කකුල් දෙකල්ල වැඳම අර වෙච්ච හානිය නැති වෙන්නේ නැහැ. අපේ අම්මලාගේ දෙපාරක් හිතන එක නැති වෙන්නේ නැහැ. ඔය හානිය වෙන්නේ ඉස්සෙල්ලා මේක හිතන්න තිබුණේ. ඔව්. මින්නිදිරයටවත් සිංහල බෞද්ධයට ඇඟිල්ලක් වචනකින් මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ නොකියන්න තත්ත්වයට අපේ 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 බලය සහ අපේ ප්‍රතාපවත් භාවය වැඩි කර ගන්න ඕන මේ දැන් වෙලා තියෙන්නේ අපේ කොඳුනාරටිය බිඳලා තියෙන්නේ. ඔව්. අර ප්‍රබල වෙලා තියෙන්නේ අපේ පාලනය කරන්නේ අපි අපි නෙමෙයි. ඔව්. අපි යන්නේ මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ අපි අපි අපේ සිංහල බෞද්ධයන් සිංහල බෞද්ධය විසින්ම පාලනය කරන රැක ගන්න ආරක්ෂා කරන ක්‍රමයකට අපි යන්න ඕන. මගේ මගේ දර්ශනේ ඒක මේක නායකයා කවුද මෙයා මොහුද අරයද මෙයාද කියන එක නෙවෙයි සිංහල බෞද්ධයාගේ හැඟීම මේ රටේ සිංහල බෞද්ධ එකම රට ලෝකේ තියෙන මේක ආරක්ෂා කරගන්න දැඩි හැඟීමක් තියෙන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මේ රට බාර ගන්න ඕන ඔවුන් මේ රට ආරක්ෂා කරන්න ඕන ආරක්ෂා කරන ගමන් ඔවුන් වැරදි නොවෙන්න මේ රටට මේ පොළොවට වැරදි නොවෙන්න ඉදිරියට නීති හරියට ක්‍රියාත්මක කරන රාජ්‍ය බවට පත් කරොත් මම හිතන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය ලෝකෙ දියුණු රාජ්‍ය බවට පත් වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට අපි ඉදිරියේදීත් ආයි හම්බෙමු. උපුල් මාත්මයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අයබෝන්.